හෙට ජාත්‍යන්තර මාතෘභාෂා දිනය පෙබරවාරි 21. මාතෘභාෂා දිනය වුණාට අද මේ රටේ භාෂාව ගැන කතා කිරීමට වඩා මේ රටේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ කාලයක භාෂාව ගැන පොතක් පළ වෙන දවසක මේ නව කලාගාරයේ මෙවැනි පිරිසක් දකින්න ලැබීම ගැන මට ඉතාම සතුටක් තියෙනවා. මෙතන බොහෝ දෙනෙක් සිංහල භාෂාවට ආදරය කරන සිංහල භාෂාව ගැන වැඩ කරන උදවිය ඉන්නේ. ඒ බස ගැන ඉදිරියට ඉගෙන ගන්න පිරිසක් මේ ශාලාවේ ඉන්නේ. ඒ නිසා මා කල්පනා කරා බොහෝ කාලයකට පස්සේ සිංහල අධ්‍යන අංශය සෑම වසරකම මේ පෙබරවාරි 21 වෙනිදාට මාතෘභාෂා දින වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වුවා පහුගිය කාලේ. මේ අවුරුද්දේ ඒ මුල් කරගෙන මේ කෘති ද්වය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාව ඔබ සමග බෙදා හදා ගන්න. ඒ වගේම ඒ සඳහා අපේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට පමණක් නෙවෙයි මේ විශ්වවිද්‍යාලයවට විද්‍යාල කීපයක පාසල් සිසුවියන්ට ශිෂ්‍යයන්ටත් මා ආරාධනා කරනවා. මා සතුටු වෙනවා ඔබ අද මම මුලින්ම මේ ශාලාවට පැමිණියේ ඔබේ මේ පාසල්වල දරුවන්. ඒ නිසා පාසල් විශ්වවිද්‍යාල සහ පරම්පරා කීපයක පිරිසක් අද මේ කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දක්න ලැබීම ගැන මා සතුටු වෙනවා. මා මුලින්ම මේ ඔබ සියලු දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්න කැමතියි. මා කැමති මේ ඉතාම කෙටියෙන් මේ පොත් දෙක ගැන කෙටි හඳුන්වා දීමක් ඔබට කරන්න. මා කැමති මුලින්ම මේ අද පළවු පොත ගැන නෙවෙයි මේ කලින්ම පළවෙච්ච අදින් අවුරුදු 24කට කලින් පළවෙච්ච මේ සිංහල අක්ෂර වින්‍යාස ආකාරාදිය ගැන යමක් කියන්න. පුරා අවුරුදු 24ක් මතන ජේබීසට මතක ඇති ඔබේ අර බසක මහිම පොත් පෙළත් එක්ක අදින් අවුරුදු 24ට කලින් මේ විශ්වවිද්‍යාලයේ ඒ කාලේ මම තරුණ ආචාර්යවරයෙක් අපි කොළඹ මහජන පුස්තකාලේ මේ වගේ උත්සවයක් කරා. පිටු 97ක පොඩි පොතක් තිබුණා සිංහල අක්ෂර වින්‍යාස ආකාරාදිය කියලා. එදා මා කවදාවත් හිතුවේ නෑ අවුරුදු 20ක් 24ක් තිස්සේ මුද්‍රණ 20ක් සංස්කරණ 5කට මේ පොත පාඨක ප්‍රජාවට පත්වේ කියලා. අතරම අක්ෂර විඤ්ඤාසය ගැන මගේ පළවෙනි මතකය ඇහුවොත් මට පෙන්වන්න වෙන ඡායාරූපය ගැන ඔබ පුදුම වේ. එච්චර හොඳ සුපර් මාකට් එකක් නන් නෙවෙයි. ඒක පින්තූරෙම පේනවා. අක්ෂර විඤ්ඤාසය ගැන මගේ මුල්ම මතකය මේ නුගේගොඩ සුපර් මාකට් එක. මගේ දන්න කීප දෙනෙක් ඉන්නවා. මගේ දුව පුතා බිරිඳ ඕක දන්නවා. තව දන්න කීප දෙනෙකුත් ඉන්නවා. මගේ මතකයේ ඉතින් මේ කිව්වොත් මගේ වයසත් ඔබට මේ අපේ විද්‍යාර්ථීන්ට හොයා ගන්න පුළුවන්. 1977. මං එදා ඉස්කෝලේ ගල්කිස්සේ සාන් තෝමස් විද්‍යාලයේට ඉගෙන ගත්තේ. ඉගෙනගෙන තාත්තත් ඒ විද්‍යාලයේ ගුරුවරයෙක්. තාත්තත් එක නුගේ ගොඩට ආවා. ඒ කාලේ තමයි මේ සුපර් මාකට් එක උපයෝගවත්තුමා හදන්නේ. ඒ කාලේ සුපර් මාකට් කියලා වර්ගයක් තිබුණේ නැහැ. මේ ලංකාවේ පළවෙනි සුපර් මාකට් දෙකක් තිබුණා. එකක් නුවර, එකක් මේ නුගේ ගොඩ. මේ සුපර් මාකට් එක හදන අවස්ථාවේ විවෘත කළ නැහැ. මට මතකයි මට මතක නැහැ දෙවෙනි ශ්‍රේණිය හෝ තුන්වෙනි ශ්‍රේණිය වෙන්න ඕන ඒ අවුරුද්දේ. එතන මේ මහා වෙළඳ සැල කියන අකුරු ටික ඒ ශිල්පියෙක් එක නිර්මාණය කරනවා සිමෙන්තියෙන්. ඒ අවස්ථාවේදී තාත්තා මාත් එක්කම ආවේ, මාත් එක්ක ගිහිල්ලා ඒ එතන ඉන්න වැඩපොලේ මේ සුපර් මාකට් එක හදපු වැඩපොලේ හිටපු කවුද ඉංජිනේරු මහත්තයෙක්ට කතා කරා. තාත්තා කතා කරේ ඉංග්‍රීසියෙන්. Tata kiwa, I want to speak to the person in charge of this building, an engineer or architect in charge of this building. Eka mahatte kawa. Oba dannawada etakota maha velada sala kiyana ke land thibune wela yanne neve. Land thibune murdaja land. Ape pasal samara neda sanjaka land kiyana ke waradi
මූර්ධජලයන්ක් තිබුණේ. මගේ තාත්තා කිව්වා මට ඉතින් තේරෙන්නේ නැහැ ඒකයි මේක මූර්ධජද දන්තජද කියලා. දැන් නම් අපි දන්නවනේ ඔය හරියට. තාත්තා කිව්වා මේ සැල කියන්නේ සයන්න ලෑන්නත් එක්ක මූර්ධජලයන්ක් සැල කිව්වොත් ඒක හට්ටිය කියලා. වළඳ කියලා. මගේ අක්ෂර විනාශ පොත තියෙනවනම් ඒක බලන්න පුළුවන්. සැලිය කිව්වම ලෑන මුර්ධජ ලියන්න. සැල. එනිසා මහ වෙළඳ හට්ටිය නෙවේ මේක ශාලාව නම් මේක සැල ඇතම තාත සැල විතරක් නෙවේ අපේ ශ්‍රීනාත් ගණේවත්ත සූරින් දන්නවා හෙළහවුල සැල කියලා ලියන්නේ නැහැ. පා සැල නෙවේ හුබ දිසානායක මහත්තයා කිව්වේ පා සැල වෙත යන මේ හෙළගුරු ලිය සරදේ කියලා. මම ගීත කියන බාපෘතු වෙන්නේ නැහැ අද. නමුත් ඒක සැල උනේ නැහැ. ඒක සැල වුණා. සැල කියලා ලෑනමන්. එතකොට අර මූර්ධජ ලෑනට ලොකු ලෑනක් නේ. ඒ ලෑන හදලා ඉවරයි. ඒ මේසන් එක හදලා ඉවරයි. ඒ ලෑන දැන් මේ ලෑන එතකොට ඉංජිනේරු මහත්තයාත් ගිල බැලුවයි ලෑන දෙයක් බලනකොට ඔව් ඒ අර අනිත් ලෑන තමයි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මම තාත්තා කිව්වා අත නුල දුන්න මම සාන්තොම විශ්වවිද්‍යාලයේ සිංහල ගුරුවරයෙක් කියලා තාත්තට ඒක සැරට කිව්වේ මට මතක ඇටියෙ. මම ටිකක් සැරට දෙනවා දේවල් කියනවනේ. ඒ වගේම සැරට කිව්වා. ඊට පස්සේ දවස් යනකොට අර ලෑන්න නැහැ. ඊළඟ දවස් ඉස්කෝලේ යනකොට පාසල් බස් රථයෙන් ඇවිල්ලා නුගේවට බැස්සම ඒ ලෑන්න නැහැ. ඊට පස්සේ ඔබට පේනදි තවමත් මේ අනිත් අකුරුත් එක්ක මේ ලෑන්න පොඩි වෙනසක් තියෙනවා. ඉතින් මම මේ ගොඩනැගිල්ල පෞගේ කාලේ කඩන්න කිව්වා. මම කඩන කලින් පින්තූරයක් ගත්තා. ඉතින් මගේ අක්ෂර වින්‍යාසය ගැන පළවෙනි මතක ඒක ඊන් අවුරුදු ගානකට පස්සේ කොන් විශ්වවිද්‍යාලයෙන් ඇවිල්ලා සිංහල භාෂාව අපි ජේබිසත් එක්ක අපි ඉගෙනගෙන මට ජේබිසේ කාලේ කිව්වා සර්ත් එක්ක අපි හුඟක් දේවල් කතා කරේ පන්ති කාමරේ නේ. මමගේ විද්‍යාර්ථීන්ට කියන්නේ මේ සර්ගෙන් මම හුඟක් ඒ ඉගෙන තින්නේ දේශන ශාලාවේ නෙමෙයි පරණ විතර. ඔබට මතකයි මේ කොරිඩෝ වලදී මගදී තමයි කරන්නේ. කොහේදෝ මම ආචාර මණ්ඩලයේ ආචාර සහකාර කතික ආචාර්යවරේ මේ සඳගුමේ මේ වරද්දෙන වචන වලට හදලා මේක බලන්න මොකක් හරි වැඩක් කරන්න බැරිද කියලා. එහෙම කරන කාලේ මම හිතුවා වරද්දෙන වචන එකතු කරලා අර ඉංග්‍රීසි මම බලලා තිබුණේ ඒ කාලේ ඔය ස්පෙලින් ඩික්ෂනරි කියන වර්ගය. ඩික්ෂනරි ඔෆ් ස්පෙලින්. ඉංග්‍රීසි ඒ කාලේ තිබුණා. අද වැඩක් නැහැ ස්පෙල් චෙකර් එක තියෙනවනේ. ඒක මේ සිංහල ඩික්ෂනරියක් හදන්න ඕන ස්පෙලින් වල කියලා කල්පනා කරා. ඇත්ත මේ සිතුවිල්ල මට ආවේ ඉංග්‍රීසි ඔය අක්ෂර විනාස පොත් බලලා. හිම ඉතලා වරද්දන වචන එකතු කරලා ඔය මැද තියෙන පොත. සර්ගාව විශ්ේරම තියෙනවා. ඒ පොත 2000 වසරේ අදින් සූවිසි වසරකට පෙර කොළඹ මහජන පුස්තකාලයේදී අපි නිකුත් කරා. එහෙම කරලා ඒ පොත අවස්ථා කීපයකදී මම විදේශගත විදි කාලවලදී අර අනිත් හැම කාලෙකදීම ලංකාව විදි හැම වෙලාවකදීම මේ පොතේ සංස්කරණ හතරක් මීට කලින් කරා. ඒ සංස්කරණ හතර දිහා බලනකොට ඒ පොත විශාල වශයෙන් බොහෝ දෙනෙක් අතරට ගියා. මම මේ පොත පළවිච්ච අවස්ථාවේ අලුත් සංස්කරණය ආපු වෙලාවේ මගේ FB පිටුවක මේක පළ කරාට පස්සේ මට ඒ ආපු ප්‍රතිචාර දිහා බලනකොට සමහර ඒවා ඊටාම ඒ දීර්ඝන්වන සුලි අවුරුදු ගාණක් තිස්සේ වුණා. මම හිතපු නැති අංශවල හමුදාවේ වෙනත් අංශවල පවා ඉන්නදහරින් අතට මේ පොත ගියා. ඒ නිසා හැම දිනෙක කිව්ව දෙයක් තමයි කවදාවත් මේ මේස උඩ තියෙන පොතක් රාක්කෙට දාන්න බැරි වෙච්ච පොතක්. ඈ බොහෝ දෙනෙක් කවදාවත් රාක්කෙට දාන්න ලැබුණ පොත මගේ අතරැඳෙන පොත. ඊටත් වඩා හොඳ එකක් තිබුණා. මම දන්නේ නැහැ මේ FB එක ලියපු ගුරුතුමිය මෙතන ඉන්නවද කියලා. මේ ඒක මේ මගේ FB පිටුවේ තියෙනවා. මට ගන්න පුළුවන් වුණොත් මම කියවන්නම්. ඒක මම දැන් ලියාගත්තා. ඒ තරම් ඒ පොත ගැන මේ එක්තරා ගුරුතුමියක් මේ ළඟදී මේ පොත ගැන දැම්මට පස්සේ ඒක මම රසවත් නිසා කියවන්නම්. මගේ ළඟත් මේ පොත තියෙනවා. මම ගත්තේ ගුරු සේවයට ආව මුල්ම දවස්වල. ඒ කාලේ මං හිතුවේ සඳුගෝමි කිව්වම කාන්තාවක් කියලා. මම හිතුවේ කාලේ මම හිතුවේ සඳුගෝමි කියලා. ඒ කාලේ සුණා නේද සමහර අපිට වැඩ තියෙනවා. සඳුගෝමි කිව්වම කාන්තාවක් කියලා. පස්සේ තමයි සර්ගෙන දැනගත්තේ. සුබපැතුම් සර් මේ වගේ හැමෝටම ප්‍රයෝජනවත් පොතක්
ලිවීම ගැන. තවයි අනිත්‍යව කියවන්න ගියොත් මම කියවන්න පුළුවන් ගම විතරයි කිව්වේ. තවත් ඒවා තියෙනවා. ඉතින් ඒ නිසා බොහෝ කාලයක් ඉස්කෝලේ පොතයි ගෙදර පොතයි හිම තියෙනවා. ආපෞදන දෙන පොත මේකේ වගේ පොත් මේසේ හැම වෙලාවෙම තියෙනවා කියලා ගොඩක් දේවල් කිව්වා පාඩක ප්‍රතිචාර ගැන. ඉතින් හැම අවස්ථම බැලුවා මේ සාමාන්‍ය ශබ්දකෝෂයක් වුණාම ඒක ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ශබ්දකෝෂවල තියෙනවා. ඒක සංස්කරණය වෙන්න ඕන. ඒ සංස්කරණ වලදී මම සමහර වචන අලුතෙන් ඇතුළු කරා. දැන් මේ අලුත් සංස්කරණයේදීත් මම ඔය කොච්චර වචන තිබුණා අමුතුවෙන් තියෙන පොදු විවහාර වගේ දේවල් අලුතින් මම එකතු කරා. ඒ නිසා මේ පොත සමහර විට දැන් මේ පොතේ සමහර විට කෘත්‍රිම බුද්ධිය ණය ප්‍රතිව්‍යුහගත කරන වගේ වදයක්. මොකද දැන් අද ඕනේ පෞගේ කාල නිරෝධායන මැදස්ථාන. ඒ වගේ වරද්දන්න පුළුවන් හිතන ඒවා. ඒවා පොත ටිකක් විශාල වුණා. ඉතින් මේ පොත බොහෝ දිනකට අක්ෂර වින්‍යාසය අර පසන් කිව් වගේ ගැටලුවක් ඇති වුණා. අපිට පහසුවෙන් අක්ෂර වින්‍යාසය නිවැරදි කර ගැනීම සඳහා මේ පොතින් අවස්ථාවක් ලැබුණා. ඉතින් මං හිතන්නේ මේ පොතේ තියෙන වැදගත්කම උනේ සමහර දෙවිදිරිම ලියන්න පුළුවන් වචන තිබුණා. දැන් මේ කණ්ණාඩි කියන එක ඔබ දන්නවා, පාසල් දරුවන් දන්නවා, මුර්ධතනානු දෙකෙන් ලියන්නත් පුළුවන්, තන්ත දෙකෙන් ලියන්නත් පුළුවන්. ඉතින් එක තමන්ගේ ලේඛනයක එක රූපයක් එක දිගට භාවිත කරන එක. උඩ පේලිය කැලෑව මුර්ධද, යට පේලිය කැලෑව දන්තජ වෙන්න බෑ. ඉතින් මෙන්න මේ මෙවැනි වෙනස්කම් කරලා අපි විකල්ප විවහාර ඉඩ දුන්නා. ඒ කාලේ ඔය 2000 වසරේ අපේ ජේබී සර් ඔය නව විවරණය නව ව්‍යාකරණයක් ලිවීම ගැනත් උනන්දුවක් දැක්වුවා. ඒතරේ ඒ සියලු කටයුතුත් එක්ක අපිට හැකි වුණා මේ මෙවැනි අක්ෂර වින්‍යාසය ගැන සම්මතයක් ඇති කරන්න. ඒ විකල්ප තිබුණා නම් ඒ විකල්පවලට ඉඩ දීම බැහැර කිරීම නෙවෙයි. ඉතින් මේ නිසා මම හිතන්නේ අක්ෂර වින්‍යාස අකාරාදියක් හැටියට බොහෝ කාලයක් තිස්සේ මේ පොතට ලැබුණු ප්‍රතිචාර නිසා මා හිතුවා නැවත වරක් මේ පොත සංස්කරණය කළ යුතුයි මේ නව වදන් ආදිය එකතු කරලා. ඉතින් මා සතුටු වෙනවාද නැවත වරක් මෙහි මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන ගොඩගේ මහතා අද මෙහි නොසිටියත් එතුමා ආරම්භයේ මේ පොත පළ කිරීම ගැන සංස්කරණ ගණනාවක් තිස්සේ සමුද්‍රණ ගණනාවක් පළ කරමින් මේ පොත පාඨක ප්‍රජාව අතරට පත් කිරීම ගැන. අනෙක් පොත අද පළ වුණු සිංහල නිදහසින් පසු සිංහල භාෂාවේ මග සලකුණු කියන කෘතිය. හරියටම අවුරුද්දකට කලින් ගිය අවුරුද්ද මත ආවා අපි සිංහලංශේ මේ ජාත්‍යන්තර මාතෘභාෂා දිනේ වෙනුවෙන් අපි විශේෂ වැඩසටහනක් කරා. ඉතින් ගිය අවුරුද්ද තමයි අවුරුදු 75ක් වුණ නිදහසින්. ඉතින් මේ 75 ගැන නොඑක් විදිහේ විවේචන තිබුණා. 75 මුකුත් වෙලා නැහැ, නිදහසෙන් පස්සේ මුකුත් උනේ නැහැ දේවල් ගැන. ඉතින් මං කල්පනා කරා ඒ නිදහසින් පස්සේ මට අයිති විෂය භාෂාව, ඒ භාෂාව සම්බන්ධයෙන් සිදුවෙච්ච කටයුතු මොනවද, මේ ගැන මේ ඇතිවුණු සිදුවීම් ගැන මෙය වාර්තා කරන්න ඕන කියලා. 48යි ගිය අවුරුද්දේ 75යි. ඉතින් ලංකා නිදහස ලැබිලා අවුරුදු 100ක් යනකොට අපි ඉඳිද දන්නේ නැහැ. අපි මේ පාසල්වල දූ දරුවන් ඉන්නවා, අපි විද්‍යාර්ථීන් ඉන්නවා, අපි සිතින් කියන්න බෑනේ නේද? ඉතින් 400ක හේසේ වෙතත් 75 මේ දන්න කාලේ නිසා 75 වෙච්ච වැඩ ටික ලියන්න ඕන කියලා. ඒ නිසා ඒ අවුරුදු 75ක කාලේ සිදුණු සිදුවීම් ලේඛනගත කරන්න තිබුණා. මම මෙතන විශේෂ ස්තුතියක් කරන ගිය අවුරුද්දේ කතාව කරනකොටත් මංගව පිටු 10ක් විතර තිබුණා. ඒ ඉතුරු ටික ලියන්න මට පුළුවන් වුණේ අපේ ශාස්ත්‍ර පීඨයේ පීඩාධිපතිතුමා හින්දා. මුතුම බලන්නත් ඇයි එහෙම කියලා. අපි පීඨයේ අර කැලෙන්ඩරය අපේ වර්ෂයේ තියෙන අධ්‍යයන කාලය අපි අවසන් කරලා මාස දෙකක විතර අපි ගත්තා උගන්නන්න නැති කාලය. ඒ කාලේ උදේ මගේ රාජකාරී වැඩ දෙපාර්තමේන්තුවේ වුණාට පස්සේ මං ගියේ අර කුණුදුවත්ත පොලිසිය පැත්තට. පොලිසියට ගියේ නැහැ. පොලිසියට ගිහලා තියෙනවා විශේෂානුශාසක කාලේ. ඒ වෙලේ ඒ කුණුදුවත්ත පොලිසිය ගාව තියෙන අපේ විද්‍යාර්ථීන්ට අපි හැමදාම කියනවා ජාතික ලේඛන ආරක්ෂක. ඒකට ගිහිල්ලා මේ කාලේ විච්ච පුවත්පත් වල තිබිච්ච දේවල් අතමෙත ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය නැහැ.
ජාතික ලේඛනාංශ දෙපාර්තමේන්තුවේ තිබුණු ඒ යම් යම් ලේඛන බලලා ඒ තිබිච්ච සිදුවීම් ටික සටහන් කරගත්තා. මම බොහෝ සිදුවීම් දන්නවා. නමුත් ඒවා තව තහවුරු කරගන්න අවශ්‍ය වුණා. ඒ නිසා මේ පොතේ අග ඔබ පොත බැලුවොත් තේරෙයි මේ පොතේ අග තියෙනවා අර ඒ සිදුවුණු සිදුවීම් මාලාවක්. අපි කියන ඉංග්‍රීසි අර chronological, chronology of events. 48න් පස්සේ භාෂාව සම්බන්ධ වෙච්ච දේවල් මොනවද? ඒවට ඒ ගෙවුණු අවුරුදු 50 75 කාලේ වෙච්ච මුගක් පෞගේ 20ක 30 කාලේට සම්බන්ධ පුද්ගල මෙතන ඉන්නවා. එක්කෙනෙක් JB සෙන්සා මෙතන ඉන්න අයගේ මම හිතන්නේ මේ චාරූපල මම නම් කියන්න කරන්න කැමති නෑ. මේ සමහර අය ඔබට නම් කරගන්න පුළුවන් වෙයි. සමහර අය ප්‍රකට චරිතම නෙවෙයි. භාෂාව සම්බන්ධව විවිධ මට්ටමින් කරපො. එකක් ඒක රාජ්‍ය භාෂාවක් බවට පත්වීම. දැන් මේ ගැන ගාක් වේචනද පෞගේ කාලේ මගේ පුවත්පත් එකක් තිබිච්ච සාකච්ඡාවලදී මේ ප්‍රශ්න මගෙන් ඇහුවා. කියනවා මේ ඉංග්‍රීසි බැරුණේ ඒකින්ද කියලා. ඉංග්‍රීසි බැරුණේ සිංහල රාජ්‍ය භාෂාව කරපු ඉඳ නෙවෙයි. ඒ පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳ තියෙන ප්‍රශ්නයන් නිසා. මෙතන ආචාර්ය මදුභාෂණී ඉන්නවා. ඔබතුමිය දීර්ඝ සෑහෙන කාලයක් මේ කටයුත්තට මහන්සි වෙනවා. පාසලක මේ අපේ විද්‍යාර්ථීන්ට ඒ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න ඇති වුණේ සිංහල රාජ්‍ය භාෂාව කරපු නිසා නෙවෙයි. සිංහල රාජ්‍ය භාෂාව කරපු නිසා ඇති වුණු ඒ සමාජ වෙනස් වීම. අද මේ ශාලාවේ ඉන්න බොහෝ දෙනෙක් මේ ශාලාවේ මේ වගේ ඉහළ උගත්කමක් ලබාගෙන මෙවැනි තත්ත්වයක් ලබාගෙන තියෙන ඒ 56 ඇති වෙච්ච වෙනස නිසා ඉංග්‍රීසි බැරුණේ රාජ්‍ය භාෂාව කරපු දා නෙවෙයි. ඉංග්‍රීසි බැරුණේ ඉංග්‍රීසි ඉගෙනීම සම්බන්ධයෙන් මේ රටේ පාසල්වල විශේෂයෙන්ම දෙවෙනි බසක් හැටියට ඉංග්‍රීසි as a second language ඉගෙනීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න නිසා මෙහි ඊට සම්බන්ධ ආයතන කීපයකයි ඉන්නවා. ඒ නිසා ඉංග්‍රීසි ඉගෙනීමේ ගැටලු නිසා අපිට ඉංග්‍රීසි බැරුණ එක වෙනම දෙයක් මේ රටේ ජන කොටසකට එදත් බෑ. බ්‍රිතාන්‍යටත් විදිහට අවුරුදු 100කට වැඩිය තිබිලත් මේ රටේ හැමෝටම ඉංග්‍රීසි පුළුවන් වුණේ නැහැ. ඉංග්‍රීසි පුළුවන් අය හිටියේ රොයල් එකේ සාන්තොමස් විද්‍යාලය ඇතුළු ප්‍රධාන පාසල් කීපයකට විතරයි එදත්. ඒ නිසා වැරදි අදහසක් තියෙනවා මේ ඉංග්‍රීසි බැරුණේ සිංහ රාජ්‍ය භාෂාවක නිසා. ඒක දේශපාලන කතාවක් විතරයි තියෙන්නේ. ඊතර කිසිම ශාස්ත්‍රීය පදනමක් නැහැ. මේ සමාජ වෙනස කිසිම දේශපාලන පක්ෂයකට කිසිම කෙනෙකුට කරන්න බැරි වෙච්ච වෙනස සමාජ කරේ ආචාර්ය CW කන්නංගර මහත්මයා ඒක මව් භාෂාව කිරීමත් රාජ්‍ය භාෂාව කිරීම නිසා. දෙමළ භාෂාවත් එක්කත් පස්සේ සම්බන්ධ වුණා. ඒ නිසා අද මේ 56න් පස්සේ සිංහල භාෂාව සම්බන්ධ වෙච්ච කටයුතු එකක් මේ රාජ්‍ය භාෂාව පිළිබඳ ප්‍රශ්නය කොහොමද ඇති වුණේ? රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය මම හිතනවා ඒ ගෙවුණු කාලයේම භාෂාව සැලසුම් කිරීම පිළිබඳ කාලයක්. අපි වාග් විද්‍යාව උගන්වන ලැන්ග්වේජ් ප්ලෑනින් කියලා. ඉතින් මම හිතන්නේ ඒ ගෙවුණු කාලය භාෂාව සැලසුම් කිරීම කළමනාකරන ඔබතුමාගේ විෂය. කළමනාකරන අපේ උපකල්පතුමා කළමනාකරන පීටි ඉන්න කෙනෙක් නිසා අපිත් තියෙනවා උපකල්පතුමා මේ භාෂා කළමනාකරණය කියලා එකක්. ලැන්ග්වේජ් මැනේජ්මන්ට්. ඒක ඒ ප්‍රශ්නේ අවුල් කරගන්න හොඳ නැහැ. ඉතින් ඒක අපේ විෂය. ඒ නිසා එකක් සම්මතය. එදා සම්මතයක් අවශ්‍ය වුණා මේ ඊරියගොල්ල මහත්මේ ඉන්න කාලේ. ඉතින් ඒ වගේ කටයුතු එකක් ඒ භාෂාවේ ස්වરૂපය පිළිබඳ තත්ත්වය භාෂාවේ තත්වය පිළිබඳ ප්‍රශ්නේ වගේ ඒ වගේ හැම අංශයක් ගැනම ව්‍යාකරණය භාෂාව සරල කරන්න ඕන හැමෝටම තේරෙන මේක ලියන්න ඕන පඬිතු දෙන්නේ තුන් දෙනෙක් විතරක් සිංහල ලියලා බෑ. ඒ වෙනස ඇති කරේ මේ 60-70 දශකවල ඇති වෙච්ච ඒ භාෂා ව්‍යාපාරය නිසා. ඒ නිසා මෙන්න මේ කටයුතු නිදහසින් පසු ඇති වුණු මුහුණ දුන් සියලුම කටයුතු ගැන මේ ලේඛනයේ සම්පාදනය කරේ අනාගතේ මේ තියෙන සමහර අංශ ගැන අපේ අනාගත විද්‍යාර්ථියෙකුට විද්වතෙකුට පරීක්ෂකයෙකුට මේ එක අංශයක් ගැන සමහර විට පරීක්ෂණ උපාධියක් කරන්න පුළුවන් සමහර විට. ඒ නිසා ඒව ගැන ලේඛනයක් හැටියට ඉදිරිපත් කරේ. අවසානයේ මා එකතු කරා මේ සංවේදන තාක්ෂණය. අද භාෂාවක අනාගත ඉරණම තියෙන තාක්ෂණය මත අද මේ දුරකථන යන්ත්‍ර පරිගණකය මේ සියලු කටයුතු වල සිංහල භාවිත වෙනවා. අපේ ඒ කාලේ මම දැක්ක මෙතන ආචාර්ය නන්දසාර මහත්මයා මෙතන ඉන්නවා. බුදුහාම මතක ඇති මහාචාර්ය වීකේ සමරනායක මහතාත් සමග මේ JB සර් එකතු වෙලා මේ විශ්වවිද්‍යාලයේ පිටකර පුරෝගාමී වුණා මේ භූමිය. ඉතින් ඒ වගේ කටයුතු ගැනත් වුණා අවසානයේ අද අපි මුහුණ දෙන අභියෝග. හෙට කොළඹ පවත්වන මේ ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය අන්තර්ජාතික වශයෙන් පැවැත්වෙන දෙයක්.
එහිදී කල්පනා කරන්නේ මේ බහුභාෂකත්වය කියන එක මල්ටිලිංගුවලිසම් කියන එක හොඳ දෙයක්. අපේ භාෂාවක් නැති වෙනවා කියන්නේ ඒ භාෂාවත් එක්ක තියෙන උරුමය, සංස්කෘතික උරුමය නැතිවීමක්, බුද්ධිමය උරුමය නැතිවීමක්. ඒ නිසා ඒ ගැන අපි කල්පනා කළ යුතුයි. අනෙක් බසක් දැනගන්න ඕන. අපේ හෙළහුලේ නයු ඉන්නවා මෙතන. කුමාර්තුංග මුනිදාස මහත්මයා කිව්වේ ඉංග්‍රීසිය බෝ කළ යුතුය කියලා කිව්වේ. ඉංග්‍රීසිය බෝ කරන්න ඕන. ඉංග්‍රීසිය බෝ කරාම කාටවත් ඉංග්‍රීසි ලොකු නැහැ. නමුත් ඒක කරගන්න බැරි එකයි මේ ප්‍රශ්නේ. ඒ වගේම ඒ මව්බසේ අගය දැනගන්න ඕන. ඒ මව්බසේ අගයත් ඉංග්‍රීසි හා වෙනත් භාෂාවක දැනුමත්කින් පිරිපුන් සමාජයක් අපි ඇති කරගන්න ඕන. ඒ සඳහා මං හිතන්නේ අප කල්පනා කරන්න ඕන යුනෙස්කෝ වැනි සංවිධානයක් පවා හිතන්නේ ඒ බහුභාෂාත්මක අධ්‍යාපනය ගැන. ඒ නිසා මං ඉතාම සතුටු වෙනවා අද මෙවැනි පිරිසක් සමග ජාත්‍යන්තර මේ මාතෘභාෂා දිනයත් මව්බස ගැන කතා කරන අය. ඒ වගේම තව මසකින් මුනිදාස කුමාරතුංග මහත්මයාගේ විපත් සමරුවත් වෙනවා මාර්තු 2. මේ සියලු කටයුතු මුල් කරගෙන කොළඹ විශ්වවිද්‍යාලය සිංහල අධ්‍යන අංශයත් ඒ වගේම මේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිපාලනයේ මම හිතන්නේ උපකුලපතිතුමාට තමන්ගේ ලිපිනේ ලියන්න බෑ කුමාරතුංග මහත්තයාගේ නම නැතුව. දන්නවද? විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට මහාචාර්ය ශ්‍රී කරුණාරත්න මහතාට විශ්වවිද්‍යාලේ ලිපිනේ ලියන්න බෑ කුමාරතුංග මුනිදාස නම නැතුව. ඇයි? කුමාරතුංග මුනිදාස මහත්තයා අපි ඉන්නේ විශ්වවිද්‍යාලේ. ඒ නිසා අපිට විශාල තියෙනවා වැඳීමක්. මොකද එතුමාට ඇයි කුමාරතුංග මුනිදාස මුනේ ඒ කාලේ මෙතන තර්ස්ටන් මම දන්න තර්ස්ටන් විශ්වවිද්‍යාලෙ මෙතන ඉන්නවද කියලා. තර්ස්ටන් තුමුණ ආණ්ඩුවේ ගුරුවරුන් පුහුණු කරන අභ්‍යාස විද්‍යාලේ. එතන කුමාරතුංග මහත්මයා ඉගෙන ගත්තා. ඒ නිසා කුමාරතුංග මහත්මයා අපේ තර්ස්ටන් පාරේ ගිහිලා ඇති ඒ කාලේ 1910 වගේ කාලෙක. ඉතින් ඒ නිසා ඒ සියලු කටයුතු වල සම්බන්ධ මේ කොළඹ විශ්වවිද්‍යාලයේ අද ඔබ සැම මේ හවස්වරුවේ පැමිණීම ගැන මගේ සතුට සහ සතුට පළ කරමින් ඒ වගේම විශේෂයෙන්ම අපගේ කටයුතු වලට කවදත් වැඩම කරන කොළඹ බම්බල්පිටිය වජිරාම අධිපති ත්‍රිකුණලේ ආනන්ද මහනායක හිමියන් ප්‍රමුඛ ඒ මහා සංඝරත්නයට විශේෂයෙන් සතුටු වෙනවා. අපේ පාගුල ධර්ම දූත මධ්‍යස්ථානයේ ඇතුළු වැතර ඒ වගේම අපේ වැතර මහින්ද හාමුදුරුව, ශබ්ද කෝෂයේ අපේ හාමුදුරුව ඇතුළු ඒ සංඝරත්නය ඇතුළු මේ විශ්වවිද්‍යාලය. මම දැන් අපේ හිටපු උපකුලපතිතුමේ මට විශේෂයෙන් කිව්වා එතුමේ හඳුන්වන කොට කියන්න එපා හිටපු උපකුලපතිනිය කියලා. මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්කල මහතාගේ දීන එතුමාගේ පුන්තුරුවත් මේ පොතේ තියෙනවා. එතුමා තමයි මේ ශබ්ද කෝෂ කටයුත්ත කරේ. ඒකට නායකත්වය දුන්නේ. ඒ නිසා භාෂාව සම්බන්ධව රටේ ඒ වගේ න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. ඒක රජයක වගකීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා රාජ්‍ය ප්‍රතිපත්තියේ මෙහෙවීමේ මූලධර්මයේ ඒ රටක භාෂා හා සංස්කෘතීන් ආරක්ෂා කළ යුතුයි කියලා. අනිත් හැම එකටම යනවා අධිකරණයට. ඒක ආරක්ෂා කරේ නැහැ කියලා තවම කවුරුත් අධිකරණෙ ගිහිල්ලා නැහැ. ඒක ව්‍යවස්ථාවේ තියෙනවා. ඒක වගකීමක් රජයට. ඒ නිසා මම සතුටු වෙනවා ඒ බලධාරීන් මෙතන ඉන්නවා. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මමත් සමාජිකයෙක්. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් තුමා, ප්‍රින්සේනාධිපතිතුමා, එතුමත් මේ විශ්වවිද්‍යාලයේ එතුමත්. ඉතින් ඒ නිසා ඒ සිවිල් පාර්ශ්වයන් සමග අපේ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය සහ පුස්තකාලය ඇතුළු මා සඳහන් කිරීම නොහැකුණු පිරිසක් ඉන්නේ. වගේම විද්‍යාල කීපයක් මට පේන විදිහට විශාක විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, කොළඹ කාන්තා විද්‍යාලය, බිෂොප් විද්‍යාලය වැනි මේ අවට පාසල්වල පැමිණි ඔබ දූ දරුවන් සිළු දිනාටත් මගේ ප්‍රණාමය පුද කරමින් මේ පොත හඳුන්වා දීම තවත් කතා කරොත් අද අනිත් හැර කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මගේ දෙසුම මෙන් හමාර කරන බොහොම ස්තුතියි.